ලංකාවේ ක්‍රිකට් වලට ලොකු විනාශකාරී වාතාවරණයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් තමයි අපි අද භුක්ති විඳින්නේ. මොකද අපි කියපේ කියන එක අඩු ගානේ ඇහුවනම් අද මේ තත්ත්වයට පත් වෙන්නේ නැහැ. අපි මේ 2015 අලුත් ආණ්ඩුව හදනකොට මේ හිටපු ක්‍රීඩා ඇමතිවරයා සූදුවට සම්බන්ධ පුද්ගලයෝ මෙවුවා ගෙනල්ලා දාලා එයාගේ වාසි සඳහා සූදුවට සම්බන්ධ මිනිස්සු ටික දැම්මා. ඒ දාලා මේ ක්‍රිකට් ක්‍රීඩාව සූදුවක් බවට පත් කරලා තියෙනවා. ක්‍රීඩකයෝ වැරදක් කරලා තියෙනවා නම් තරඟ පාවලා තියලා තියෙනවා නම් මම කියන්නේ ඒව හොයලා බලලා පරීක්ෂණ කළා ඒවට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. හැබැයි හොයන්න ඕනේ මුල කොහෙද කියලා. මේ කවුද මේව පටන් අරගෙන තියෙන්නේ කියලා. කොතනින්ද මේව මූලික වෙලා තියෙන්නේ කියලා. මොකද බුකිකාරයෝ ඉන්නකොට ක්‍රීඩකයන්ට විතරක් ඇඟිල්ල දික් කරන්න එපා. දැන් අද වෙලා තියෙන්නේ බුකිකාරයෝ ඔක්කොම බේරිලා අනිත් ලොකු ලොකු මිනිස්සු බේරිලා හැබැයි අහිංසක ක්‍රීඩකයන්ට ඇඟිල්ල දික් කරලා තියෙනවා. ඒගොල්ලෝ වැරදි කරලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට ඒ දඬුවම ලබලා දෙන්න ඕනේ. ඉතින් මේ ක්‍රමවේදය රටේම මිනිසුන්ගේ අප්‍රසාදයට පත් වෙලා තියෙනවා. ආසිරි ජයසේකර කියනවා මේ රටේ මිනිස්සු පිළිගන්නවද? එයා ඇවිල්ලා ජනාධිපතිතුමාට මොකද කිව්වේ? හිටං හුටං කිව්වා. දැන් වැඳගෙන ඉන්නවා. ඉතින් මේ ප්‍රතිපත්ති නැති මිනිස්සු ගැන මේ රටේ මිනිස්සු කතා ගණන් ගන්නේ නැහැ. මට අපිට වැරදක් කරලා තියෙනවා නම් ගිහිල්ලා ඒව පොලිසිය දාලා CID එක දාලා මේව කරන්න ඕනේ. එහෙම නැතුව මේ බොරුවට මේ ඔය විහිළුකාරයෝ කියන ඒවා ගණන් ගන්නේ නැහැ. ගොඩක් දේවල් කරලා තියෙනවා. ඒවට මම හිතන්නේ මේ පබ්ලිසිටි හම්බෙලා නැහැ. නමුත් අපි කරන්න තිබුණ දේවල් අපි අතරින් අතපසු වෙලා තියෙනවා. ඒකත් අපි නැහැ කියන්න ඕනේ. අපි එක හොරෙක්වත් අල්ලලා නැහැ. ඉතින් මේ තව හොරුන් ඇති කරලා තියෙනවා. විශේෂයෙන් ක්‍රීඩා දියා බලන්න. අලුත්ම හොරු ටිකක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒව එවට ඉතින් මහජනතාව අපිට උත්තර දෙයි.